පොලිස්පතිවරයාට වරයාට දුරකථන නැමතුමක් ලබා දී කවුරුනො බලපෑමක් කළේ නම් ඒ වරදක් බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තවත් කරුණු රැසක් සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා. මොහුගේ දවසක පාර්ලිමේන්තුවේ බොහොම ආන්දෝලනාත්මක ප්‍රකාශනයක් කරනවා. මේ ආගමික අන්තවාදී සම්බන්ධයෙන්. එතකොට ඔබතුමා මේ සංවේදීභාවය හරියට තේරුම් අරගෙන තියෙනවද? එහෙම නැත්නම් ඒක ආන්දෝලනාත්මක වෙන්නේ එක එකනා බලන කෝණය අනුව තමයි. අලු යට ගිනි පුපුරු වගේ දෙයක් මේක පුපුරන්න ඕන මෙන්න කියලා තියෙනවයි කියලා මහ පොළොවේ ජීවත් වෙන අය විදිහට මිනිසුත් එක්ක ජීවත් වෙන අය විදිහට අපිට ඒත්තු ගැනලා තිබුණා. බරපතලකම සංවේදීකම වැඩි නිසා තමයි මේක එළියට ඇදලා ගත්තේ. එමතුමා නමුත් ඔබතුමා කරපු ප්‍රකාශ නිවැරදි නොවන බවට තමයි රජයේ ප්‍රකාශකවරයා මෙතනටම ඇවිල්ලා කිව්වේ. නෑ, ඒ රජයේ ප්‍රකාශකවරයා කිව්වේ රජයේ ප්‍රකාශනේ ඌකෙත් කුජලික මතේ. නෑ, ඌ එතනදී පැහැදිලි කොහොම මේ ජනාධිපතිවරයා උට කිව්වා කියලා. කියන්නේ ඔබතුමා කියන්නේ මේ ජනාධිපතිවරයාත් කිව්වේ බොරු කියන එකද? ඒක මම දන්නේ නැහැ. ඒකද ජනාධිපතිතුමා කියන්නේ එතුමා කියන තමයි අහන්න ඕනේ. මම කිව්වේ මට ලැබෙන තීන තොරතුරු. ඔබතුමාට කියන්න පුළුවන් ඒක වැරදි කියලා. තව කෙනෙකුට කියන්න පුළුවන් හරි කියලා. කවුරු මොනවා කිව්වත් ඔබතුමාලටත් හොඳ බුද්ධියක් තියෙනවා මේ කවුද ඇත්තේ කවුද නැත්තේ කියලා තේරුම් ගන්න. එතකොට අධිකරණ අමාත්‍යවරයා විදියට ඔබතුමා එදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ඔබතුමා බාර ගන්න. ප්‍රතිවරයා විදියට නෙවෙයි, මම මේ රටේ පුරවැසියෙක් විදියට මම කියන හැම ප්‍රකාශයම වගකීම මම බාර ගන්නවා. මගේ ස්ථාවරයේ කිසි වෙනසක් නැහැ. අපි දැක්ක ප්‍රසිද්ධියම පොලිස් ඇමතිවරයා පොලිස්පතිවරයාට කතා කරලා කියනවා අත්තරංගුර ගන්නවද රැද්ද කියලා කෙලින්ම අහනවා. මම දන්නේ නැහැ ඒක පොලිස් ඇමතිද කියලා. එතන බරපතල ගැටලුවක් තියෙනවා. අද දිනේදී අගමැතිතුමත් කතා නැතිතුමත් ඒ පිළිබඳව කරුණු පරීක්ෂා කරන්න තීරණය කරලා තියෙනවා. ඊට අමතරව කාර්යනේ බොහෝ විත අපේ විවස්ථාදායක සභාවට එයි. ඔබතුමා හිතනවාද යහපාලන ආණ්ඩුව තවත් ආදර්ශයක් ලබා දෙමින් මේ ඉතිහාසාමය අමතකලා ඉන්නා සිටුයි කියලා වර්තමාන තියෙන තත්ත්වය තුළ අපිට සාකච්ඡා කරන්න තියෙන ඉඩකඩ තියෙන්නේ ව්‍යවස්ථාදායක සභාවේ. ඉතින් අපි ඒකෙදි සාකච්ඡා කරලා ඔබතුමාලට අපි ආණ්ඩු ස්ථාවරය කියන්නේ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සමාජිකයෙක් ඔබතුමා. ඔබතුමා පෞද්ගලිකව හෝ පිළිගැනීමක් කරනවාද මේ වගේ බලපෑම් කරන එක හරි හෝ වැරදි කියලා? එහෙම මම දන්නේ නැහැ ඔය කියන බලපෑම කවුරු කරාද? කවුරු හෝ බලපෑමක් කරා නම් ඒක වැරදි කියන එක අපි පිළිගන්නවා. මේ වගේ කාරණාවක් සම්බන්ධයෙන් මෙතනදී ඔබතුමා වැරදි කරු කරන්නේ පොලිස්පතිවරයාද එහෙම නැත්නම් මේ බලපෑම කරන පුද්ගලයා? ඒක ගැන නම් පරීක්ෂණයක් නැතුව කරුණු දන්නේ නැතුව මට කියන්න බෑ. ඔබතුමාලා දැක්කා වගේ මමත් ඔය අර වීඩියෝ ක්ලිප් එකේ දැකපු ටික විතරයි දැකලා තියෙන්නේ. බැලු බැල්මට ඔබතුමාගේ තීරණය කියලා. බැලු බැල්මට නඩු තීන්දුව දෙන්න බෑ අධිකරණය. බැලු බැල්මට කරන්න පුළුවන් එකම දේ සිතාසිනිකුත් කරන එක විතරයි. මේ වගේ කොච්චර මේ ආණ්ඩුවේ ඇමතිවරු කතා කරනවා දන්නේ පොලිස්පතිවරයා? මම නම් කතා කරලා නැහැ. අගමැතිතුමාම ප්‍රකාශ කරනවා එතුමා එහෙම පොලිස් ස්ථානවලට විවිධ බලපෑම් කරනවා කියලා. ඒක මෙතන කියනවා මම උත්සාහ කරනවා යම් යම් සහන ලබා දෙන්න කියලා මම කතා කරන මන්ත්‍රීව. එහෙම ප්‍රකාශ කරන අතර වාරේ එතුමාට මොකද කියන සදාචාරාත්මක අයිතිය පොලිස්පතිවරයා කියනවා. විමසීමක් කරේ නැත්නම් කොහොමද දන්නේ මේක කවුද බලපෑම කරේ මොනවා සම්බන්ධද බලපෑම කරේ මේක ඇත්තටම බලපෑමක් විදියට එතුමා මේක බාරගත්තද? ඒ කාරණේ හොරාගේ අම්මගෙන් පේනහන්නේ අගමැතිතුමාට වාද එහෙම නැත්නම් පොලිස්පතිවරයා. අපි පරීක්ෂණ ඉවරලා බලමු කොයි පැත්ත දෙන්නේ කියලා. ඉතින් මටත් අංජනම් කියන්න තාම දන්නේ නැහැ. මම මේකට පරීක්ෂණයක් කරන්න නැහැ. නැතිනම් කායි ඔකිනල්ලේ ඒකේ පාර්ශ්වයෙන් අහන්න ඕනේ. දැන් ඒකටනේ අද කැඳවලා තියෙන්නේ. පසුගිය රජයේ සමයේ පොලිස්පති ධූරය දැරුවේ වෘත්තීය නිලධාරීන් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළා. දවසට මේ පොලිස් ප්‍රතිතුමාගේ දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් කතා බහක් ලක් වෙලා තියෙනවා. එතුමා හිටපු ආරක්ෂක ලේකම්වරයා කියලා. මේ සම්බන්ධයෙන් මොකද කියන්නේ? මගේ කාලේ හිටියේ හොඳ වෘත්තීමය පොලිස්පතිවරු. මට දැන් ඉන්න පොලිස්පතිවරු ගැන ඒ ගැන කතා කරන්න හොඳ නැහැ කියලා මං හිතන්නේ. ඒකේ අය දැනගන්න අවුරුදු 30 ගාණක් සේවයක් මං හිතන්නේ තිබුණාම වෘත්තීමයව කොහොමද වැඩ කරන්න ඕන කොහොමද වැඩ නොකළ යුත්තේ කියන එක ඒ අයම තීරණය කළ යුතු දෙයක්. ඒ කියන්නේ එතන වෘත්තීමේ ප්‍රශ්නයක් තියෙනවා කියලාද ඔබතුමා කියන්නේ? ඒකෙන් ඔබතුමාම තීරු ගන්න ඕන. රටවැසියා තීරු ගන්න ඕන. දැන් ඉන්න ආරක්ෂක ලේකම්තුමා නිතර කියන දේ අතම ඔක්කොගේ ආරක්ෂාව තහවුරුයි කියලා. බුද්ධ්‍යංශ දෙන තොරතුරු එන්න ඇතිනේ. බුද්ධ්‍යංශ තොරතුරු අපිට ලැබෙන්නේ අපි ලැබෙන්නේ වටේ ගුටේ යනේවනේ Facebook එකේ දාන ඒවා. ඒවා එහෙම නැතුව බුද්ධ්‍යාංශ තොරතුරු වලින් කියවනවා නම් හොඳ ආරක්ෂාවක් තියෙනවා කියලා වෙන්න ඇති එතුමා එහෙම ප්‍රකාශ කරන්නේ. මේ දවස්වල මේ උතුරේ යම් යම් සිද්ධීන් වාර්තා වෙනවා.
රටක්ුණාම වැදගත්ම දේ තමයි රටේ ආරක්ෂාව ආරක්ෂාව පිළිබඳ පාලකයන් වෙත අවබෝධයක් තිබීම ඉතාමත් වැදගත් ඒ ආරක්ෂාව පිළිබඳ විශේෂත්වයක් දක්වනවා කියන්නේ ජාතිවාදයක් හෝ තරා කණ්ඩායමක් තලාපෙලා දැමීමක් නෙවෙයි කවුරු පාලනය කරත් ඒ පිළිබඳව මනා අවබෝධයක් තිබීම සැලකිල්ලක් දැක්වීම ඉතාමත්ම වැදගත් වෙනවා සිකුම දැන් අලුත් පක්ෂයක් බිහි වෙනවා පක්ෂ සමාජිකත්වය වෙන් කරලා දෙනවා 100කට ඒ 100 ඇතුලේ උතුමාගේ නමක් තිබෙනවද නෑ මම කිසිම සම්බන්ධයක් නෑ දේශපාලන පක්ෂ බිහි කිරීම වෙනුවෙන් පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් නීති හා සමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශයක් කළ යුතු බව දූෂණ විරෝධී පෙරමුණේ නායක පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව පැවසුවේ අද කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. දැන් මේ වෙනකොට අපේ බලාපොරොත්තු දියවෙමින් පවතිනවා. හොරු අල්ලන්ඩාපු ආණ්ඩුව හොරු අල්ලන එක තියා Taman හොරකම් කරන්නේ නැtei කියන ආදර්ශයවත් ලබා නොදෙමින් ඔවුනුත් මහා පරිමාණ වංචා දූෂණවල යෙදෙමින් සිටිනවා. පහුගිය ඔක්තෝබර් මාසයේ පදනම් ආයතනයේදී ජනාධිපතිවරයා පැහැදිලිව කියා සිටිය මොකක්ද මේ වංචා සහ දූෂණ සෙවීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ආයතන දේශපාලන උවමනාව වෙනුවෙන් පෙනී සිටිනවා නම් තමන්ට තීරණ ගැනීමට සිදුවන බව ඒ ප්‍රකාශය කොන්දේසි විරහිතව බලාත්මක කළ යුතුයි මේ ආයතන මේ විදිහට නීතිය නවාගෙන තමන්ට ඕන එකා විතරක් අත්අඩංගුවට අරගෙන හිතවතා නිදහස් කරලා අරිනවා නම් මේ පොලිස්පතිතුමා රාජකාරී බාරගත් අවස්ථාවේදී ඔහු අපට රටට දීපු සහතිකය මේ රාජකාරී කරගෙන යන අවස්ථාව ඇති වෙච්ච තත්ත්වය මහත්මයා තමන්ගෙන් වෙච්ච වැරද්ද පිළි අරගෙන තමන් එයින් ඉවත් වෙලා ගියා. පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය අපි දැඩි ලෙස හෙලා දකිනවා. පොලිස්පතිවරයා වුණත් මේ විදියට නිවට දීන විය යුතු නෑ දේශපාලඥයන් ඉදිරි. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන රාජ්‍ය නිලධාරීන් තමයි මේ රටට අවශ්‍ය කරන්නේ. පළමුව කියන්න ඕන පොලිස්පත්තුමා මහජන අවකාශයක් තුල කවරෙකුගෙන් හෝ දුරකථන ඇමතුමක් තමන් වෙත ලැබුණා නම් ප්‍රතිචාර දැක්වීමේදී එතුමට විනයක් තිබිය යුතුයි. පොලිස් දෙපාර්තමේන්තුවටත් පොලිස් කොමිසමටත් වගකීමක් තියෙනවා. පොලිස්පත්තුමාට යම්කිසි පුහුණුවක් ලබා දුන්නොත් දුරකථනයකට කොහොමද ප්‍රතිචාර දක්විය යුත්තේ කියන එක සම්බන්ධ. ඉතින් මේක සමහරව අද පාර්ලිමේන්තුවේ හාස්‍යයට ලක් කරලා විහිළුවට ලක් කරලා මේකේ තියෙන බැරෑරුම්කම තුනී කරන්න නිර්ලජ්ජිත උත්සාහයක නිරත වෙමින් තිබෙනවා.